ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ තවත් අපේ රැම් ස්ටුඩියෝස් වීඩියෝ ගේම්ස් මාස්ටර් ක්ලාස් channel එකේ වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි කලින් දවසේ ගෙනාව කොහොමද Unreal Engine එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Epic Launcher එක ඩවුන්ලෝඩ් කරලා ඒක හරහා ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක ගැන. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ දැන් create shortcut එහෙම option එක දීලා ඊට පස්සේ Unreal Engine එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ සහ install වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බලාගන්න Unreal Engine එකේ icon එක ඔයාලගේ desktop එකේ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට Unreal Engine එක launch කරන්නත් පුළුවන් ඔයාගේ Epic Games launch එක හරහා. ඊට පස්සේ Unreal Engine එක මේ විදිහට launch කරාට පස්සේ ඔයාලට මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට Unreal Project Browser කියන මේ window එක. ඉතින් මේ විදිහට window එක open වුණාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ කලින් මොන හරි projects තියෙනවා නම් හැම වෙලාවෙම ඕගොල්ලන් කලින් මොන හරි project එකක් තියෙනවා නම් මෙතන උඩම recent projects කියලා ඕගොල්ලන්ට පේනවා ඇති වෙනමම category එකක් තියෙනවා. ඒ කොටස යටතේ තියෙනවා ඕගොල්ලෝ කලින් open කරපු projects. ඊට අමතරව ඕගොල්ලන්ට පේනවා ඇති දෙවෙනි section එකේ තියෙනවා new project categories කියලා. එතකොට මේ new project category එකේ තියෙන්නේ ඕගොල්ලෝ අලුතෙන් මොකක්hari ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යනවා නම් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඕනේ ටෙම්ප්ලේට්ස් ටික මොනවද කියලා. ඉතින් ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වත් වගේ Unreal Engine එක අපි පාවිච්චි කරන්නේ වීඩියෝ ගේම්ස් හදන්න විතරක් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට පළවෙනියටම පේනවා මේන්ම කැටගරි එක විදියට එහෙමත් නැත්නම් පළවෙනිම කැටගරි එක විදියට තියෙන්නේ ගේම්ස් කියන ඔප්ෂන් එක. එතකොට ගේම්ස් කියන ඔප්ෂන් එකේ මේගොල්ලෝ කියලා තියෙනවා start your game development journey with one of our key classes levels and examples කියලා. ඊට පස්සේ දෙවැනි කැටගරි එකේ තියෙනවා film television and live events again virtual production ඒ වගේ දේවල් මේක ඇතුළේදී ඕගොල්ලන්ට කරන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ කියනවා choose from templates and examples for end display VR scouting and virtual production workflows කියලා. ඊට පස්සේ ඔය architectural visualization වගේ පැත්තකට යනවා නම් මේගොල්ලෝ කියනවා architecture engineering and construction කියන තුන්වැනි preset එක select කරගන්න කියලා. selecting a starting point for multi-user design reviews photorealistic architectural design visualizations sunlight studies or stylized renderings කියලා. එතකොට මේකේ හතරවෙනි කැටගරි එක විදිහට තියෙනවා automotive product design and manufacturing කියලා එකක්. ඕගොල්ලන්ට automotive මොන හරි ඒ කියන්නේ වාහනයක් අරගෙන හරි නැත්නම් ඒ product එකක් අරගෙන ඒ වගේ ඒවට පොඩි configurator එකක් හදාගන්න ඒ වගේ දේවල් වලට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ template එක පාවිච්චි කරලා. ඉතින් අපි අපි මේ channel එක dedicate කරලා තියෙන games වලට. එතකොට අපි මේ film television architecture හෝ automotive කියන parts ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ game development කියන කොටස ගැන. එතකොට game development කියන කොටස ගන්න නම් අපි ඉස්සෙල්ලාම select කරගන්න ඕනේ මෙන්න මේ games කියන category එක එහෙමත් නැත්නම් preset එක. එතකොට මේ category එක select කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා next කියන icon එක නැත්නම් next කියන button එක කොළ පාටට පත්තු වෙනවා. ඉතින් මේ විදිහට බටන් එක දැම්මට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ටෙම්ප්ලේට් එකක් සිලෙක්ට් කරගන්න මේ විදිහට. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා ටෙම්ප්ලේට්ස් කිහිපයක්ම. එතකොට වීඩියෝ ගේම් එකක් හදන්න පටන් ගත්තොත් ඔයාලට පළවෙනියටම පේන්න තියෙනවා මෙන්න මේ බ්ලැන්ක් කියන එක. එතකොට බ්ලැන්ක් කියන එකේදී ඔයාලට පේනවා ඇති a clean empty project with no code කියලා තියෙනවා. කියන්නේ කිසිම කෝඩ් එකක් නැහැ. මේක තනිකරම his project එකක් විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් first person කියලා කියන්නේ ඕගොල්ලෝ අහලාදී ගොඩක් වෙලාවට first person කියන games. එතකොට first person games වල අපි play කරන player character එකේ එයාට world එක පේන විදියට තමයි ඒ කැමරා එක අපි setup කරන්නේ. එතකොට ඒක main genre එකක් කියලා අපි කියනවා. games වල තියෙන එක category එකක්. එතකොට Far Cry ඊට පස්සේ Crysis ඔය වගේ games ගත්තොත් ඒව ඔක්කොම first person games කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ first person කියන එකට පොඩි විස්තරයක්ත් දීලා තියෙනවා. The first person template features a player character represented by a pair of arms which is viewed from first person perspective. Again first person perspective එකෙන් බලන camera view එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව මේකේ player character එක විදියට ඉන්නේ අත් දෙකක් විතරයි. හරි, ඒ කියන්නේ මුළු 3D character එකක් නැහැ. අත් දෙකක් තමයි තියෙන්නේ මේ first person එකට. මොකද අපි player විදියට world එක දිහා බලනකොට අපිට අපේ ඇඟ පේන්නේ නැහැ නේද? එතකොට මේ නිසා මේගොල්ලෝ මේ ටෙම්ප්ලේට් එක ඇතුලේ දීලා තියෙන්නේ අත් දෙකක් විතරයි. හැබැයි ඔයගොල්ලෝ මිස්ටේක් කරගන්න එපා ෆස්ට් පර්සන් ගේම්ස් වල කැරක්ටර් එක හැම වෙලේම නැහැ කියලා. සමහර ගේම්ස් වල කැරක්ටර් එක තියලා තමයි ෆස්ට් පර්සන් සෙටප් කරන්නේ. ක්‍රයිසිස් කියන ගේම් එක ගත්තම ක්‍රයිසිස් කියන ගේම් එකේ ෆස්ට් පර්සන් වුණාට ඇත්තටම 3D කැරක්ටර් එකක් ඒ ගේම් එකේ ඉන්නවා. ඉතින් ඊළඟට කියනවා the character can be moved around the level using
keyboard control or virtual joystick on a touch device. එතකොට මේගොල්ලෝ කියනවා මේකේ control එක හදලා තියෙන විදිහට මේ player character එකට move වෙන්න පුළුවන් කියලා level එකේ keyboard එක control එක සහ virtual joystick කියන controllers තුන හරහා. ඊට පස්සේ additionally the player can look around using mouse controller. එතකොට player එක move වෙන්න පුළුවන්, player එක වටපිට බලන්න පුළුවන්. The character is also equipped with a gun that using mouse controller කියලා කියනවා. ඊට පස්සේ will fire a simple spear projectile that will affect some physics objects in the level whilst bounce off the arena walls. ඊට පස්සේ මේගොල්ලෝ දැන් කියන්නේ මේ first person කියන control එක ඇතුලේ නැත්තම් මේ template එක ඇතුලේ මේගොල්ලෝ code කරලා තියෙන්නේ මොනවද කියන ටික. Programming කරලා තියෙන්නේ මොනවද? එතකොට මේගොල්ලෝ කියනවා player character එකක් ඉන්නවා, arms දෙකක් තමයි තියෙන්නේ, gun එකක් තියෙනවා, player character එකට move වෙන්න පුළුවන්, ඊට අමතරව player character එකට වටපිට බලන්න පුළුවන් mouse එක, mouse එකෙන්. එතකොට මේකේ gun එකක් තියෙන නිසා projectile එකක්, spear නැත්තම් අර ගෝලයක්. හරි, ගෝලයක් කියන එක තමයි spear කියලා කියන්නේ. එතකොට spear projectile එකක් තියෙනවා. ඒකේ ඔය physics objects තියෙනවා. ඒ කියන්නේ physics objects කියලා කියන්නේ physically low එකට, ඒ කියන්නේ gravity එක, ඒ වගේ දේවල් වලට effect වෙන objects තියෙනවා physics objects level එකේ. ඒ levels වලට shoot කරාම ඒ shoot කරපු projectile එකෙන් ඒ level එකේ තියෙන objects වලට effect එකක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ walls වල වැදුනම ඒ projectile එක bounce වෙනවා කියලා කියනවා. එතකොට අර උගලන්ට පේනවා ඇති මේකේ thumbnail එකක් තියෙනවා. මේ thumbnail එකේ boxes ටිකක් තියෙනවා. මේ box වලට තිබ්බම මේ box පෙරලෙන්න බලනවා. ඊට අමතරව wall වලට තිබ්බොත් ඒ gun එකෙන් bullet එක bounce off වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා asset type preferences කියලා. asset types මොනවද තියෙන්නේ? එතකොට animation sequence එක, animation montage එක, sound wave, skeletal mesh, animation blueprint එක, skeleton එක, static mesh එක, texture එක කියන asset වර්ග ටික මේක ඇතුලේ තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ class type preference කියලා තියෙනවා. character එක, game mode එක, HUD එක සහ act එක කියන දේවල් ටික මේක ඇතුලේ තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් ඔය විදිහට මම ඔයගොල්ලන්ට explain කරේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එක template එකක් ඇතුලේ තියෙන දේවල් ටික මොනවද කියලා. ඊට අමතරව මෙතන තියෙනවා flying කියන template එක. මේ flying කියන template එකේ ඔයගොල්ලන්ට මේ ටිකත් කියවල බලන්න පුළුවන්. පොඩි spaceship එකක් තියෙන fly කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ සමාන game එකක් හදනවා නම් ඔයාලට මේ template එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා puzzle කියලා. එතකොට puzzle type එකේ game එකක් හදනවා නම් ඔයාලට 3D වලින් ඔයාලට පුළුවන් මේ template එක පාවිච්චි කරන්න. rolling කියලා කියන්නේ physics based rolling ball එකක් තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ ඒ ball control කරන්න පුළුවන් keyboard controllers වලින්. ඊට පස්සේ තියෙනවා third person. third person කියලා කියන්නේ first person එකේ අනිත් genre එක. third person කියලා කියන්නේ අපිට character එකට, again අපිට character එක වෙනමම camera එකකින් තමයි අපි බලන්නේ. කියන්නේ අපේ player character එකට පේන විදිහට නෙමෙයි අපි world එක දිහා බලන්නේ. අපේ player character එකට world එක පේන විදිහ player character එකකින් පිටිපස්සේ ඉන්න කෙනෙක් දකින විදිහ තමයි මේකෙදි පේන්නේ. එතකොට අපිට player වයි environment එකයි දෙකම වෙනවා. ඊට පස්සේ top down කියන games ඔයගොල්ලෝ දන්නවද කියලා මම හිතනවා. top down කියලා කියන්නේ එක camera position නේ. හැබැයි camera එක තියෙන උඩ third person එකට සාපේක්ෂව. ඊට පස්සේ twin stick shooter කියලා එකක් තියෙනවා. hand held AR AR කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න augmented reality කියන එක. එතකොට මේක augmented reality project එකක්. ඊට පස්සේ side scroller එකක්. ඊට පස්සේ 2D side scroller එකක්. මේක 2D, මේක 3D side scroller එකක් විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා car game එකක්, racing game එකක් හදනවා නම් ඔයාලට vehicle template එක පාවිච්චි කරන්න පුළුවන්. virtual reality, ඒ කියන්නේ VR game එකක් හදනවා නම් ඔයාලට මේ template එක පාවිච්චි කරන්න පුළුවන්. මේ කලින් අපි කතා කරපු vehicle එකට වඩා advanced vehicle එකක් තියෙනවා මෙන්න මේ template එකේ. ඉතින් ඔන්න ඔය විදිහට templates කිහිපයක්ම තියෙනවා ඔයාට තෝරගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට කැමති template එකක්, මේ අතරින් කැමති template එකක් ඔයාට select කරගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. ඉතින් ඔයා ඉගෙන ගන්න ගම ඔයාලට කැමති නම් පුළුවන් බ්ලැන්ක් එකකින් පටන් ගන්න. හැබැයි සාමාන්‍යයෙන් අපිට third person එකකින් පටන් ගන්න එක ලේසි ඉගෙන ගන්න. මොකද ඒක ඇතුලේ player character එකක් ඉන්නවා. ඔයාලට පේනවාද අපි මේ character එකක් ඉන්නවා. මේ character එකට අපි සාමාන්‍යයෙන් කියනවා නමක් විදිහට mannequin කියලා. right? එතකොට mannequin කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් අර ඇඳුම් කඩවල වලට ගියාම මේ ඇඳුම් අඳලා තියෙන අර වෙනම dummy එකක් වගේ තියෙනවා. ඒ dummy එකටම කියන නමක් තමයි මේ මැනිකුයින් කියලා කියන්නේ. එතකොට Unreal Engine එකේ ඉන්න මේ කැරක්ටර් එකටත් නැත්නම් මේ mesh එකට, ඒ 3D model එකට කැරක්ටර් එකේ අපි කියනවා මැනිකුයින් කියලා. ඉතින් මම third person template එක තමයි
මේකෙදි තෝරගන්නේ මොකද ඔයගොල්ලන්ට දේවල් ටිකක් පෙන්වන්න පුළුවන් නිසා ඉතින් third person template එක මේ විදිහට select කරලා මම next කියන එක දෙනවා next කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම තෝරගන්න ඔයාගේ project එක මොන type එකේ project එකද ඒ කියන්නේ මෙතන overall තියෙන project settings ටික හරි එතකොට මෙතන blue page වලට select කරගන්නත් පුළුවන් c++ කරන්නත් පුළුවන් ඔයා අලුතෙන්ම පටන් ගන්න එක්කෙනෙක් නම් ඔයාලට මම recommend කරනවා blueprint කියන එකට යන්න කියලා. ඔයාලට programming කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් C++ වලින් කෙලින්ම project එක පටන් ගන්න. ඔයාලට දැන් programming පුළුවන් වුණත් ඔයාලට blueprint වලින් පටන් අරගෙන Unreal Engine එක පොඩ්ඩක් family වුණාට පස්සේ C++ වලට යන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මම recommend කරනවා. ඉතින් ඒක ඔයාගේ choice එක. ඔයාලට පුළුවන් C++ හෝ blueprints වලින් යන්න. ඉතින් අපි බිගිනර්ස් ලට මේක කියලා දෙන්න නිසා අපි බ්ලූප්‍රින්ට් කියන ෆීචර් එක තමයි මෙතනින් සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ choose the performance characteristics of your project. එතකොට මේගොල්ලෝ අහනවා මේක නිකන් performance කොහොමද? ඒ කියන්නේ මේක නිකන් හොඳ ප්‍රොජෙක්ට් එකක්ද නැත්නම් ඕගොල්ලන්ට පොඩ්ඩක් ස්ටයිලයිස්ඩ් performance එක අඩු ප්‍රොජෙක්ට් එකක්ද? ඇත්තටම අපිට ඕනේ හොඳ quality game එකක් හදන්න නිසා අපි maximum quality කියන එක දෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට scalable 3D හෝ 2D මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මැක්සිමම් ක්වොලිටි එක දෙනවා. ඊට පස්සේ මෙතන අහනවා choose if real time ray tracing should be enabled in the new project. ඔයාලට අලුතෙන්ම මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන Nvidia technology එකකින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ray tracing එක පාවිච්චි කරන්න ඕනේද කියලා අහනවා. ඉතින් මගේ මේ වෙලාවේ තියෙන්නේ GTX graphic card එකක්. ඉතින් ray tracing මට ඇත්තටම දැනට පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ නිසා මම ray tracing disable කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා desktop ද console ද කියලා. කියන්නේ ඒගොල්ලෝ අහනවා target platform එක. ඒ කියන්නේ ඔයාගේ game එක අන්තිමට ඔයා export කරන්නේ නැත්නම් game එක build කරද්දි ඒ game එක අන්තිමට release කරද්දි release කරන්නේ මොන target platform එකටද කියලා. එතකොට මේක target hardware එක project settings වලින් ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් වුණත් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී අපිට කැමති නම් මොබයිල් හෝ ටැබ්ලට් එහෙමත් නැත්නම් ඩෙස්ක්ටොප් කන්සෝල් කියලා දෙන්න පුළුවන්. ඉතින් මොබයිල් ගේම් එක නොවන නිසා අපි ඩෙවලොප් කරන්න යන්නේ අපි මොබයිල් ගේම්ස් වලට ફોકસ නොකරන නිසා අපි ඩෙස්ක්ටොප් කන්සෝල් කියලා දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා enable to include an additional content pack containing simple placeable meshes with basic materials and textures. You can also add the starter content to a project later using content browser කියලා. ඉතින් starter content කියලා ඔයගොල්ලොන්ට මතකන මං කිව්වා Unreal Engine එක ඉන්ස්ටෝල් කරනකොට ඔගලන් සයිස් එක අඩු කරගන්න පුළුවන් ඕනනම් ස්ටාර්ටර් කන්ටෙන්ට් එක නැතුව කියලා. ඉතින් ස්ටාර්ටර් කන්ටෙන්ට් එක ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් ඔගලන්ට පුළුවන් ස්ටාර්ටර් කන්ටෙන්ට් එක කියලා දෙන්න. ඒ නැත්නම් ස්ටාර්ටර් කන්ටෙන්ට් එක නැතුව වුණත් ඔගලන්ට වැඩ කරන්න පටන් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ ඇඩිෂනල් මෙෂර්ස් ටිකකුයි මැටීරියල්ස් ටිකකුයි තමයි ඔගලන්ට හම්බෙන්නේ. ඉතින් ඒක වෙනුවට ඔගලන්ට වෙන මොඩියුල්ස් කීපයක් උනත් ට්‍රයි අවුට් කරලා බලන්න පුළුවන්. ඉතින් අපි no starter content කියලා මෙතනදී දෙනවා. ඊට පස්සේ අහනවා project එක store කරන්න ඕනේ location එක මොකද්ද සහ ඔයාගේ project එකේ නම. ඉතින් මම project එකේ නමට master class කියලා දෙනවා. මොකද මම ඕගොල්ලන්ට මේ Unreal Engine වල Unreal Engine එකේ basics ටික කියලා දෙන්න යන දේවල් ටික මම මේ project එක ඇතුලේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මේක මගේ save වෙන්නේ C users asus document Unreal project කියන folder එක ඇතුලේ. ඔයාට ඕන නම් මේක කැමති නම් වෙනස් කරගන්න පුළුවන් මේ ලොකේෂන් එක. ලොකේෂන් එක වෙනස් කරගන්න නම් මෙතන තියෙන ඕගොල්ලන්ට පේන විදිහට ඩොට් 3ක් මේක සිලෙක්ට් කරලා මේකෙන් ෆෝල්ඩර් එකක් බ්‍රවුස් කරලා ඊට පස්සේ වෙන කොහරි ඕගොල්ලන්ගේ ලොකේෂන් එකක් තියෙනවා නම් කම්පියුටර් එකේ සේව් කරන්න ඕනේ. එතනට මේ ප්‍රොජෙක්ට් එක සේව් කරන්න. ඉතින් මම දැනට Asus document Unreal project කියන එක ඇතුලේ මගේ ප්‍රොජෙක්ට් එක සේව් කරන්න. ඉතින් මම රීනේම් කරලා තියෙන නිසා टेम्पलेट सिलेक्ट कर लेती है प्रोजेक्ट टाइप सिलेक्ट कर लेती है प्रोजेक्ट सेटिंग सिलेक्ट कर लेती है मम क्रिएट प्रोजेक्ट की ऑप्शन ने कटे आना क्रिएट प्रोजेक्ट दुन पास पेना पड़ी लोडिंग बाडवाईट पास Unreal प्रोजेक्ट ब्रउस अयला मे विधियाट मास्टर क्लास एडिट अटिंग अगेन Unreal एडिट तमें दें ओपन वेन्े इट पास Unreal एडिट की वर्षन मेतन पेना इट पास इनीशिएट पेना मेतन पर्सेंटेज पेनो Unreal Engine पटांग मिचर वेलावक यानवा की अगेन टिकट की लोड पर्सेंटेज पेनो इधल पुलवा मेकटापना स्प्लाश स्क्रीन का ब्लेंड वाला स्प्लाश स्क्रीन तेनाली पटांग इतना
software splash screen එකක් තියෙනවා. ඉතින් මේක තමයි Unreal Engine වල තියෙන splash screen එක. මේක ඕනනම් ඔයාලට customize කරගන්නත් පුළුවන්. ඉතින් අපි මේ දේවල් පස්සේ කතා කරමු. ඉතින් අපි බලමු project එක load වුණාට පස්සේ අපිට කොයි විදිහට Unreal Engine එකේ user interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට Unreal Engine එක open වුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ interface එක. ඉතින් මම පාවිච්චි කරන්නේ 4.26 කියන version එක ඕගොල්ලෝ දැක්කත් වගේ. ඊට අමතරව මෙතන අපිට පොඩි notification එකකුත් ඇවිල්ලා තියෙනවා. New plugins are available කියලා. ඔයාලට ඕන නම් අලුතෙන් plugins මොන හරි ඇවිල්ලා තියෙනා නම් ඒ දේවල් බලන්න පුළුවන්. ඉතින් මම ඒක දැනට notification එක dismiss කරනවා. ඉතින් මේ විදිහට තමයි Unreal Engine එකේ third person एक्सापल मैपेम टेम्पलेट अभी ओपन करें थिंक मेक तीन इंटरफेस अभी पास वेड़ कथा करता पोटी ब्रीफ दिंग Unreal Engine मेहमे तीन मेतन अट तीन कंटेंट ब्रउस कंटेंट ब्रउस विंडोस मै कंप्यूटर फोलडर्स दालोलंगे तीन एसेट्स वीडियो साउंड्स ब्लू प्रिंट्स हेमदेम मेनेज कर पास मेतन तीन प्लेस एक्टर्स एक्टर्स लाइट्स सिनेमैटिक्स विजुअल इफेक्ट्स जियोमेट्री इवे देव अपे लेवल ऐड कर पुलवा तेनाता है प्लेस एक्टर्स विंडो ईट आम तरह मेतन तीन वर्ल्ड आउटलाइन के लिए वर्ल्ड आउटलाइन के लिए आप ब्लेंड ट्यूटोरियल्स फॉलो करना दंडना आउटलाइन तीन आउटलाइन इंकरा मुल वर्ल्ड तीन ऑब्जेक्ट्स मनोद अभी एक 3D वर्ल्ड ऐड कर ऑब्जेक्ट्स मनोद पेन इट पास डीटेल पेनल इंकरण्य अभी मोखर ऑब्जेक्ट सिलेक्ट कर पास अभी व्यू पोर्ट मेन मे भी दिए ऑब्जेक्ट सिलेक्ट करना ऑब्जेक्ट सिलेक्ट कर पास मेन मे भी दिए यागे प्रॉपर्टी पेन ईट आम तरव रईट आम तरव मेतन तीन तव कंट्रोल मेतन तीन गोडक यूसबल में गुडक्ट पावित कंट्रोल मेक सेव करना सोर्स कंट्रोल इट पास मार्केट प्लेस इट पास मेतन मन हर प्लग इन अलग शॉर्टकट की तापिट मेतन ऐड कर इट पास मेगा स्कैन ऐड कर मेतन तमें ब्लू प्रिंट सिनेमैटिक्स बिल्ड प्ले देवल टिका एडिट अदालवा मेता व्यू पोर्ट अदालवा देवल टिक बुलवा मेतन प्ले की बटन क्लिक कर लगे हदागे गेम मेक प्ले कर लिंक आप टेम्पलेट ओपन कर पुणी सा मेक ब्लैंक प्रोजेक्ट का बोलवा मे हमला तीन थर्ड पर्सन कंट्रोल प्ले कर लिंक प्ले कर लगे बोलवा मे विद प्ले दिन इध मे विद प्ले पास मे विद्यूट पेन कैमरा विना बोलवा मे व्यू पोर्ट मैक्सीमाइज कर कीबोर्ड के एफ इकोलह कीबोर्ड के एफ इकोलह की की एक दी लाइट इतना इसल मेन मे व्यू पोर्ट के अतल क्लिक कर लो क्लिक कर लीन दिट पास पेना मे दी अवील तीन दें आपो पारा माउस कंट्रोल नतीवेला तीन आपो पारा कि पारा क्लिक करो ओगोल्ड मे विद्य माउस कंट्रोल हमेना ओगोल्ड दें मैं माउस मे विद्य रोटेट करना मगे कैरेक्टर वोटेट मट माउस मे विद रोटेट करें कैमरा कंट्रोल मेगोल प्रोग्रम कर हदल तम तीन मे टेम्पलेट के अतले इट पास अभी बेलवत पुलवा कीबोर्ड की डब्ल्यू एस डी की स्वलिंग डब्ल्यू एस डी की स्वलिंग मे विद अपे क्यार्ट मूव करेंगे क्यार्ट एनिमेशन दीन रईट इथ मेगोल प्रोग्रम कर हदल मेक ऐड कर लीन इट पास मेतन तीन पड़ी टोकन इधन ये टोकन एनिमेटेड तीन इट थर्ड पर्सन के लिए मेगोल टेक्स्ट ऐड कर लीन मेतन ऑब्जेक्ट तीन इधन अभी बोलो ऑब्जेक्ट नगीन बोलो अंदा अभी बोलवा स्पेस ओबला जंप मे ऑब्जेक्ट नगीन इट पास तपारक मे विद्यट मट मे लेवल के मे विद्यट हेविधल बोलवा इधल पुलवा मे विद्यट मे तीन ऑप्शन मुनाद बल ඊට අමතරව ඉතින් ඔය ඔප්ෂන්ස් ටික තමයි ඇත්තම කිව්වොත් මේ third person control එකේදී මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ basic controller එක පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ project එකේ ඉතුරු දේවල් ටික ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද අපිට add කරන්න පුළුවන් මොන වගේ දේවල්ද Unreal Engine වල තියෙන්නේ.
ඒ විදිහට කියලා හොඳයි ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකේ F11 ආපහු බාර කීබෝඩ් එකේ ප්‍රෙස් කරලා මේ විදිහට මිනිමයිස් කරලා මෙතනින් මේ විදිහට ස්ටොප් කියලා දෙන්න. ඉතින් මේ විදිහට ස්ටොප් කියලා දුන්නම ඕගොල්ලන්ට පේනවා ඉතින් කැමරා එක එතනම තියෙද්දි ගේම් එක නතර වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ view port එක තුල right click කරගෙන WASD වලින් මේ විදිහට කැමරා එක move කරන්න. එතකොට මේ තියෙන්නේ අපි අර play කරන කැමරා එක. ඉතින් මේ කැමරා එකට තමයි WASD අපි play කරනකොට මේ play යනකොට මේ කැමරා එක මේ play එකට connect කරලා තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ play එකත් එක්කම මේ කැමරා එකත් එක්ක යන්න. එතකොට මේ කැමරා එකෙන් තමයි අපිට පේන්නේ, ඒ කියන්නේ play කරන කෙනාට පේන්නන්නේ මොන විදිහටද world එක තියෙන්නේ කියලා. ඒක තමයි third person camera එක කියලා කියන්නේ. දැන් මේ කැමරා එක ඇත්තම කිව්වොත් මෙයාගේ ඔළුව හරියට ඒ විදිහට දීලා මෙයාගේ අත් දෙකක් විතරක් තිබ්බොත් අපි ඒකට කියනවා first person එක කියලා. ඉතින් first person template එකක් open කරලා බලන්න අලුතෙන් project එකක් හදලා එක එක template වර්ග open කරලා බලන්න ඕගොල්ලන්ට පුළුවන් vehicle advance එක ඊට පස්සේ side scroll එක මේ විදිහට ඕගොල්ලන්ට මේ හැම project එකම open කරලා බලන්න පුළුවන් මේ projects වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් ওই විදිහට තමයි Unreal Engine එකේ ඉස්සෙල්ලම project එකක් start කරන්නේ. ඉතින් මම හිතනවා දැන් ඒක පිළිබඳව හොඳටම clear කියලා. අපි ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේකේ ඉන්ටර්ෆේස් එක වැඩ කරන්නේ, මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ අපිට කරලා බලන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් project එක save කරන්න කියලා මෙතනින් save කරන්න. save කරලා මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් exit කියන එක දෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට මෙතනින් close කරන්නත් පුළුවන්. මම මෙතනින් exit කියන එක දුන්නාට පස්සේ ඔගොල්ලන්ට පේනවා අපේ බ්‍රවුසර් එක අපේ ගේම් එන්ජින් එක එක්සිට් වෙනවා. ඉතින් අපි එන ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බෙමු. ඊට අමතරව ඔයගොල්ලන්ට පොඩි නිවුස් එකක් කියන්න ඕනේ. ඒක තමයි අපේ WhatsApp group එකේ ඇත්තට member limit එක පැන්නා. ඉතින් තව සිස්ටම් එකක් කියලා තිබ්බ 3000 වෙනකන් WhatsApp group එකට members ලා ඇඩ් කරන සිස්ටම් එක මොකද 256 තමයි මුලින්ම complete වෙන්නේ. ඊට පස්සේ 3000 වෙනකන් ඇඩ් කරන්න ඕන සිස්ටම් එකක් තිබ්බා. ඉතින් මම මේක බලන්න ගියේ නෑ. මං කෙලින්ම Telegram group එකක් හදලා තිනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ පල්ලෙහා description එකේ තියෙන Telegram group එකේ link එකට join වෙන්න. අපි ටික දවසකින් අපි හදලා තිබ්බ WhatsApp group එක අයින් කරලා දිගටම Telegram එක තියාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි Telegram එකෙත් group එකකුයි channel එකකුත් හැදුවා. අපි channel එකේදී දානවා ඔව් අපි මෙච්චර දවස් දාපු වීඩියෝස් වල ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක මේ වීඩියෝ එකේදී මොන දේවල්ද කතා කරන්නේ ඒ වගේ කියලා සිංහලෙන් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක වීඩියෝ එකේ link එකයි thumbnail එකත් එක්ක අපි පොඩි notification එකක් දානවා අපේ channel එකේ group එකේ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරගන්න, ඕගොල්ලෝ ඕගොල්ලෝ අතර ඊට පස්සේ ඕගොල්ලෝ වැඩ share කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒ දෙක. එතකොට ඒ group එකයි channel එකයි ඕගොල්ලන්ට අඳුරගන්න පුළුවන්. group එකේ හරියින් channel එකේ නමට ඉස්සරහින් notification කියලා තිබ්බොත් ඒ කියන්නේ එහෙමත් නැත්නම් notify කියලා තිබ්බොත් ඒ කියන්නේ notification එන channel එක තමයි ඒක. ඊට පස්සේ chat group එකට ඒ කියන්නේ chat කරන්න තියෙන group එකට chat කියලා මුලින් නමට ඉස්සරෙන් දාලා තියෙනවා. එහෙනම් ඒ පණිවිඩෙත් එක්ක අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.